රටේ සෑම ප්‍රදේශයකින්ම අපිට කතා කරනවා. ලියුම් එවනවා, ටෙලිෆෝන් කෝල් දෙනවා. ප්‍රදේශයකට ගියාම හැම කෙනෙක්ම අපෙන් අහන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇයි නැගිටවන්න ප්‍රමාද කියලා. ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඒ ගමන වේගවත් කරන්නයි ප්‍රමාද කියලායි අපෙන් අහන්නේ. ඒ නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම ජනතා අවශ්‍යතාවයක් වෙලා තිබෙනවා. ඒක ජනතාවගේ ඉල්ලීමක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා පොදු ජනතාවගේ ඉල්ලීමක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නයි කියන්නේ. බොහෝ අය මට ලියුම් එවනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන යෝධයා ඇයි නැගිටවලා ගන්නෙ නැත්තේ කියලා. අපි දැන් මේ යෝධයා නැගිටීමේ මේ වැඩපිළිවෙලේ තමයි මේ ඒක පොම් පැහැදිලි කරගන්න. අපි දැන් ලබන අගහරුවාදා 30 වෙනිදා උදේ මහනුවර දළදා මාලිගාවට ගිහිල්ලා පක්ෂයේ අලුත් නිලධාරි මණ්ඩලය, පක්ෂයේ අලුත් මධ්‍යම කාරක සභාව, අපි ගෞරවනීය පූජනීය දළදා වහන්සේගේ ආශිර්වාදය ගන්න අපි බලාපොරොත්තු වෙන අවශ්‍ය පූජාවල් පවතුන. ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අපි හමු වෙනවා. ඒ වගේම Hindu Islam කතෝලික සියලුම පූජකතුමන්ලා අපි හමු වෙනවා. ඒ දේවස්ථාන වලට ගිහිල්ලා ඒ කෝවිල් වලට ගිහිල්ලා ඒ ආශිර්වාදය ගැනීමට අපි ඉදිරි මේ මාසය තුල අපි වැඩසටහන් හදලා තිබෙනවා. ඒ නිසා අපි පක්ෂයේ විදියට අලුත් නව ජනතාවාදී ගමනකට අපි සූදානම් වුණා. කාලීන වශයෙන් අලුතෙන් හිතන්න වෙලා තියෙන හැමදේම සම්ප්‍රදායෙන් බැහැල වෙලා අපේ පරණ ජල්පැනපු සැලසුම් ජල්පැනපු අදහස් ඉවත් කළා. නව තාක්ෂණික ලෝකයක් එක්ක දියුණු ලෝකයක් එක්ක බද්ධ වෙමින් ගැට ගැසෙමින් ඉදිරියට යෑම අවශ්‍ය වෙලා තිබෙනවා. අද තාක්ෂණයේ දියුණුව සමග මිනිසා ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් කිරීම අවශ්‍ය වෙලා තිබෙනවා. තාක්ෂණයේ යවඩා යහපත් පැත්තෙන් දියුණුව ඇති වෙලා තිබෙනවා වගේම තාක්ෂණය නිසා පරපතල සමාජ විරෝධී දේවල් නීති විරෝධී දේවල් මංකොල්ල කෑම් පැහැරහැරීම් පාදාලය කුඩු මත්ද්‍රව්‍ය මේවා සියල්ලම අද නව තාක්ෂණයක් එක්ක යනවා. ඒ නිසා තාක්ෂණේ හොඳ පැත්ත උඩට අරගෙන නරක පැත්ත යටපත් කරන්න මිනිසුන්ගේ මනස හදන්න ඕනේ. ඒක බෞද්ධාගමික වේවා, ඉස්ලාම් වේවා, කිතුණු වේවා, Hindu වේවා, සෑම ආගමිකම පූජකතුමන්ලා පන්සල පල්ලිය දේවස්ථානයේ කෝවිල මේ ජනතාවට දෙන්නේ යහපත් මනසක් හදන්න, යහපත් ඔළුවක් හදන්න. අපේ නොසන්සුන් හිත්, කලබලකාරී හිත්, ප්‍රශ්න පිරීලා තිබෙන ඔළුව මේවැයෙන් අපි නිදහස් වෙලා අලුතෙන් කොහොමද හිතන්නේ? අපේ ප්‍රශ්න අපි කොහොමද විසඳගන්නේ? අපි කොහොමද සතුටින් ජීවත් වෙන්නේ? ලෝකේ දුප්පතුන් නෙවෙයි වැඩිපුරම අසහනය නිසා කනගාටු වෙමින් ඉන්නේ. ලෝකේ වැඩිපුරම අසහනය නිසා ප්‍රශ්න වලින් මිදෙලා ඉන්නේ ලෝකේ ඉන්න ඉහළම ධනවතුන්. ඒක අමතක කරන්නේ. ඒක නිසා ලෝකේ ඉහළම ධනවතුන්ට තමයි කනගාටුව තියෙන්නේ, ප්‍රශ්න තියෙන්නේ, නොසන්සුන්තාවය තියෙන්නේ. සල්ලි අඩු වෙන්න ප්‍රශ්න අඩු වෙනවා. මිනිසෙකුට අවශ්‍ය වෙන්නේ දවසේ ජීවත් වෙන්න, ණය වෙන්නේ නැතුව තුන් වේල කාලා සාමාන්‍ය පුංචි ගයක් හදාගෙන පුංචි වාහනයක් අරගෙන සමාජයේ හොඳට ජීවත් වෙීමයි අවශ්‍ය වෙන්නේ. නැතුව හැම කෙනෙක්ම ධනවතුන් වීම නෙවෙයි. ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඉදිරි සංවර්ධන සැලැස්මේදී පක්ෂය හදන ප්‍රධාන වශයෙන්ම මේ රටේ දුගීභාවය තුරන් කිරීම සඳහා ඒ අවශ්‍ය වැඩපිළිවෙළක් සැලසුම් කිරීමයි. ඒ අනුව අපි මේ පක්ෂ ප්‍රතිසංවිධාන හදන්නේ. දැන් කාන්තා සංවිධානය අලුතෙන් හදනවා, තරුණ සංවිධානය අලුතෙන් හදනවා. කාන්තාවන් කියන්නේ මහා පුරුල් විශාල බලවේගයක් රටේ. රටේ ජනගහනයේ 52%ක් විතර ඉන්නේ කාන්තාවන් මේ රටේ. රජයේ කාර්යාලද, උද්දලිකංශයේ කාර්යාලද, ෆැක්ටරිද, කර්මාශාලාද ඔක්කොම පිරීලා තියෙන්නේ 75% කාන්තාවන්. කාන්තාවන්ගේ බලය තමයි ශක්තිමත් බලය අද රට. දේශපාලන බලය ගොඩනගන්න, පක්ෂයක් සංවිධානය කරන්න,
කාන්තාවන්ගේ බලය ඉතාමත්ම වැදගත් වෙනවා. Breaking Dr. Kane.